අපේ සියලුම සහෝදරත්වයන් අවසරයි එදා වීඩියෝ එකෙන් පස්සේ මම නම් හිතුවේ නෑ ආය ඔයාලව ආමන්ත්‍රණය කරන්න ඒත් ඉතින් දැන් මට කට්ටිය නිදහසේ ඉන්න දෙන්න දෙන්න ප්‍රශ්නයක් තියෙනවා දවසකට කෝල් 20ක් විතර එනවා මොකද්ද මේකට කරන්නේ මොකද්ද මේකට කරන්නේ කියන එක අහන්න ගොඩක් අය කතා කරනවා අද දවසට කෝල් 18ක් ආවා මම කල්පනා කරේ ඔය කෝල් 18 කලින් ආව නම් දැන් මෙන්නට පත් වීම අරගෙන කියලා දැන් මට හිතුනේ කමක් නැහැ අවුලක් නැහැ මම එදත් ගොඩක් පැහැදිලි කරා මේ අපේ අරගලයේ සම්බන්ධව ඒකෙදි දැන් ඕනම අරගලයක පියවර ටිකක් තියෙනවානේ ඕනම අරගලයක පියවර ටිකක් තියෙනවා පළවෙනිම පියවර තමයි සාකච්ඡා කිරීම. දැන් මේ සාකච්ඡාවේදී අර මුසම්මීල් කියන ආණ්ඩුකාරවරයා මට පෙන්වන්න බෑ. එයා කියපු දේ තමයි ඌව පළාතේ ගුරුකුර පාඩු නැහැ. දැන් එපාර අපේ විකුම් සහෝදරයා ඇහුවා නැත්තම් මේව කොහොමද අපි 1200 ගන්න හොයාගත්තේ නේ තියනවා කියලා. पसे उत्तर आंडुकारी කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු බොරු කියන්නේ මේ මගේ මතයනේ මම මේ කියන්නේ ආණ්ඩුකාරතුමා ගිය කතාව අපේ එදා රැස්වීමට ගිය පස් දිනා සාක්ෂි දරනවා වේකන්සි කියන වචනේ තහන වචනයක් ඉතින් මූට වෙන මොකද කියන්නේ කියන්නේ කො දැන් කොච්චර වේකන්සි තියනවද දැන් අද මට සහෝදරියක් කතා කරා මොනරාගල මොනරාගල විපුලානන්ද ඉස්කෝලේ 6 වසරේ ඉඳලා 13 වසර දක්වා අවුරුදු 7 8ක් ගුරුවරයෙක් ඉඳලා නැහැ සිංහලවල අවුරුදු 7 8ක් හරි ඔය එක උදාහරණයක් විතරයි එතකොට ඒ වේකන්සි ගැන කතා කරන්න ගියාම අපට කතා කරන්න දෙන්නේ නැත්තම් අන්න සාකච්ඡාවෙන් විකල්ප ගන්න බැරි අවස්ථාව සාකච්ඡාවෙන් විකල්ප ගන්න බැරි අවස්ථාවක් එතකොට ඒක සාකච්ඡා කරා दिगिन එතකොට විෂයන් විතරක් දෙනවා කියන පොරොන්දුව එදා දුන්නා. හැබැයි දැන් අපට පේනවා මේ වෝල් එක දිහා බලනකොට නැත්තම් ගෲප් එක දිහා බලනකොට කට්ටිය try කරනවා. ඒ අතිරේක විෂයන් ටික විතරක් ගන්න try කරනවා. ඉතින් මතක තියාගන්න ඒකත් ඔවුන්ගේ මේ වචනයක් විතරයි. අපිට ඒකටත් ලොකු අරගලයක් කරන්න වෙනවා. එහෙම නැතුව ඔවුන් දෙන්නේ නැහැ. දැන් ඔయిత කලින් අපට කිව්වනේ පත්තින් 231ක් දෙනවයි කියලා. හරි? ওই sari pota එහෙම ඔවුන් ඔක්කොම ඉන්න වෙලාවේ අපට කිව්වා පත්තියෙන් 231ක් දෙනවයි කියලා. හැබැයි ඊළඟ සිවිල් යාමසේ අපි හිම දෙයක් කිව්වේ නේ. අපි හිම දෙයක් කිව්වේ නේ. මුන්ට හෙන ගහන්න බෑ. මම නම් කියන්නේ මුන්ට හෙන ගහන්න ඕන. මේ කියන කතාවල දැන් එක දවසක් එක කතාවක්, තව දවසක් කියන තව කතාවක්. දැන් අපි ඊළඟ සාකච්ඡාවට ගියොත් එහෙම අහයි මේ අර සීල් විෂයන් වලට දෙනව නේද කියලා අහුවා. මේ විෂයන් අතරේ විෂයන් දාපුවාට දෙනව කියලා අහුවොත් එහෙම නෑ නේ කවුද එහෙම කිව්වේ එහෙම කියයි ඒ වගේ සිතා මේ ඌ බලතර වල දින විලිලජ්ජයි අතරම හරි මේ නිලධාරී දේශපාලඥයෝ අතරම විලිලජ්ජයි දැන් අනිත් පළාත්වල ඔක්කොගෙම ගුරු විභාගේ පාස් වෙච්ච ඔක්කොටම ගුරුපත් ඉදුන්නා දැන් මේ ඌව පළාත්වල විතරක් ඒක වළංගුනේ මේ පළාත්වල විතරක් වළංගුනේ ඉතින් මාර අවුලක් නෙමෙයි ඒක එතකොට ඌව පළාතේ ඔටුවද ඉන්නේ මාරම් ප්‍රශ්නය මේ උත්තර නැති ප්‍රශ්නයක් වඩ දැන් පත් වෙලා තියෙනවා.
එතකොට අපි ඇත්තටම මේ මේ මේකට අපිම තමයි වග කියනෝනේ මේ මේ පත් වීම දෙන්නේ නැති එකට වග කියනවා අපි මොකද අපි නිකන් අර ටොයිලට් බර හැදුනම ටොයිලට් එකක් හදා ගන්නවා වගේ නිකන් එක වෙලාවකට හිතන පත් වීම ගත්තා නම් හොඳයි කියලා නිින්දෙන් ඇහැරිලා වගේ ඕන්න ආගමු ගමු ගමු කියලා ඕන්න එනවා මැසේජ් එක දානවා 100 වෙලා ගමු 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 කියලා වැඩක් දැම්මාම එක එක මේ එහෙම බෑනේ කරන්න එහෙම වැඩක් කරන්න බෑ අපිට වැඩක් කරන්න මිනිස්සු ඉන්නේ පැයි නිකන් මේ මැසේජ් එකකට පමණක් ඒක සීමා කරලා කරන්න බෑ ඒක ඒතොර ලබන මාසේ 31කින් ගුරු විභාගේ අපේ අයිතුම් කරපු එක අවසන් වෙනවා ඊට පස්සේ තමයි සනීප වෙන්නේ අපිට එතකම් අපිට සනීප වෙන්නේ හරි ඊට පස්සේ තව මාස 6කින් පාසල් වල දාපු අපේ උපාධ්‍යාහණින් ඒජ් ඔෆිස් වල ගෙන්න ගන්නවා එතකොට තවත් සනීප වෙනවා හරි මාස 6ක් ඉඳලා සමාලාවට ඔන්න සංවර්ධනාර කියලා පත්වීමක් දෙයි ආය ගුරුෘතියට එන ආය විභාගයක් ලියන්න වෙනවා ඒකේ පේරුණුත් එහෙම ආය ඉන්න තනතුරේම තමයි එන්න එන්න නීති රීති වැඩි විභාග අමාරු වෙනවා වැඩි ඒක අනිත් එක අපේ HND අයටත් කියන්න ඕනේ HND අපේ ඌව පළාතේ HND ළමයින්ගේ මේ අවසාන අවස්ථාව HND ළමයින්ගේ අවසාන අවස්ථාව උන්ට ලබන මාසෙන් පස්සේ යන එනවන් නැති වෙනවා එයි අර කෝල් කරලා තියෙන විභාගේ සම්පූර්ණ ඉංග්‍රීසි මාධ්‍යෙන් ලියන්න තියෙන්නේ ඒක පට්ට අමාරු විභාගයක් වෙනවා බලන්න වෙනදේ ඒ නිසා ඇත්තටම හරිනම් මේ අපේ මේ අරගලයේ පෙරමුණ ගත යුත්තේ ওই HND ළමයි ටික HND ළමයි ටික තමයි හරිනම් පෙරමුණ ගත යුත්තේ හේතුව ඔවුන්ගේ එළඹෙන ඊළඟ විභාගය පට්ට අමාරු ඉංග්‍රීසි මාධ්‍යෙන් පමණක් දැනුම උපයන නැත්තම් දැනුම හොයන විභාගයක් බවට පත් වෙනවා සා ඒ අයට මේ වෙලාවේ ට්‍රයි කරොත් මේකෙන් පත් වීම ගන්න ලොකු අවස්ථාවක් තියෙනවා එහෙම නැහැ කියලා කියන්නේ සෝරි තමයි ඉතින් අද කිව්වා කියලා හිතා ගන්න HND ළමයි දැන් ඉතින් මේ ඇත්තටම මම කිව්වේ මම එදා වීඩියෝ එක දැම්මේ ආය කතා කරන්නේ නැහැ කියලා හිතලා ආය වීඩියෝ කරන්නේ නැහැ කියලා හිතලා තමයි මේ විකුම් සහ අපි දෙන්නම කතා වුණේ ඒක මේක කතා කරලා වැඩක් නැහැ නේ ආය නිකන් මේක බොරු වැඩක් අපි දෙන්නෙකුට මේක කරන්න බැහැ නේ අර වෙලේ හරි ඒ නිසා මේක මේ අපි අතහැරලා දාමු කියන අදහසින් තමයි ඇත්තටම විකුම් සහ මම බදුල්ලෙන් ආවේ අර එදා එනකොට හැබැයි මේ දැන් ඉතින් මං කිව්ව එකයි මට මේක නිදහස ඉන්න දෙන්න ළමයි ඕ ගාලා කතා කරනවා අයියේ මොනාරි කරමු අයියේ මොනාරි කරමු අයියේ මොනාරි කරමු මම කෝල් 18ක් අද ඇවිල්ලා ඉතින් මං කියන්නේ ඒකයි මේ 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 මේක අපි අර ආපු අරගලය දැන් තැන්නේ ඥානানন্দ හඳුරු කියන්නේ මේක දැන් අරගලය කරගෙන කරගෙන ඇවිල්ලා ජයග්‍රහණය මෙන්න ඔන්න මෙන්න වගේ ඔන්න මෙන්න වගේ තියාගෙන අපි මොකද කරන්නේ ඒක අරයට අදිනවා මෙහිට අදිනවා අරයට අදිනවා මෙහිට අදිනවා එහෙම කරන්න බෑ අපි ඒ වෙනුවෙන් කැපකිරීමක් කරන්න ඕන ඔබට නිවාණ දෙකක් දීලා තියෙනවනේ ඒ නිවාණ දෙකේ එක නිවාණුවක් දාගෙන ඇයි එන්න බැරි වැඩිය ඕනේ ඒ නිවාණු පැත්තකට දාන්නකෝ අපි ඉරිදර සීමා දෙන්නවා ඉරිද වැඩර කියපු දවසක්ද ඉරිදර සීමා දෙන්නමනේ ඒතකොට මොනරාගල දිස්ත්‍රික්කෙම ළමයි 7 දෙනෙක් ආවා බදුල්ලෙන් මං හිතන්නේ මට මතක නෑ මං හිතන්නේ 9ක් ඒ වගේ ගානක් වෙලදී බදුල්ල දිස්ත්‍රික්කෙම එතකොට ඔය ඉරිදර සීමක් දාලානේ නිවාණුවක් දාලා එන්නේ මොන කොහොම කරයිද වැඩේ එසා ළමයි නැත්තම් මේ යාළු මේ එහෙම කරන්න බෑනි මේක තමන්ට දීලා තියෙන නිවාඩු දෙකෙන් එකක් කැපකිරීම කරන්න බැරි නම් ඊට එහා තියෙන අරගලේ මොකද්ද කියන්නකො තමන්ට නිවාඩුවක් දාලා ඉන්න බැරි නම් ඒ තමන්ගේ මේ තියෙන අරගලේ වෙනුවෙන් තමන් දන්නව තව මාස 6ක් යනකොට තමන්ට සංවර්ධිතාරි පත්වීමක් හම්බෙන්නේ ගුරු වෘත්තියක් නේ ප්‍රධාන ලේකම් සාකච්ඡාවට ගියාම අහනවා උඹලා ඇයි පන්ති කාමරේට ගිහ උගන්නන්න උඹලා උගන්නන්න නෙමෙයි දැම්මේ උඹලා දැම්මේ ඔෆිස් එකේ වැඩ කරන්න ඇයි උඹලා උගන්නන්නද යන්නේ පන්ති කාමරවලට මේ උඹලා ප්‍රධාන ලේකම් අහන්නේ සාරි කොට එතකොට ඒක දැන දැනත් ඒ බව දැන දැනත් අපි අනන්තවත් කිව්වා ඒ බව දැන දැනත් මේ අරගලයට සහභාගී වෙන්න බැරි නම් ඉතින් ආය කතා කරලා වැඩක් නැහැ ඉතින් ඒ නිසා දැන් අරගලයක් කරනවද මොකද්ද කරන්නේ දැන් අපි ඒක නිකරයි දැන් එදා ඇත්තටම මට දින මතක නැහැ මීට ඉස්සලා අපි කරපු අරගලය ඇත්තටම සාර්ථක අරගලයක් අපි කරා
ඒ වෙලාවේ හොඳ පියවරක් තිබ්බා. අපි කිව්වා ඊළඟ සති දෙක ඇතුළත අපි අනිවාර්යෙන් පළාත් සභාවේ ඉස්සරහා ඉඳ ගන්න එනවා. පළාත් සභාවේ ඉස්සරහා අට්ටාලි ගහනවා. ඒකට ගහන්න වැඩ පිළිවෙලක් හදා ගන්න ඕනේ. ඒකට කට්ටිය බෙදා ගන්න ඕනේ. ඒකේ වගකීම් පවර ගන්න ඕනේ. ඒ සඳහා තමයි ඊළඟ දවසේ රැස්වීමක් දාගත්තේ. සේනානායක උද්‍යානයේ ඉඳලා දසාකච්ඡා කරේ. අපි එහෙනම් එළඹෙන ඊළඟ දවසේ 7 වෙනි ඉරිදා මේ බදුල් සාකච්ඡා බදුල් රැස්වීම කියලා හාමුදුරුවෝ යෝජනා කරේ. මම ඒ වෙලාවේ හාමුදුරුවෝ යෝජනා කරා හාමුදුරුවෝ එහෙම කරන්න එපා. අපිට මොනවාද වෙනම රැස්වීමක් දෙන්න. බදුල්ලේ වෙනම රැස්වීමක් දෙන්න. එහෙම දෙන්නේ. එහෙම දාලා ඉරිද දවසේ කීයෙන් කී දෙනා දාවේ. ඉතින් ආයේ මොන අරගලද කියන්නකෝ ඉරිදවත් එන්න බැරි නම් මොන අරගලද ඉරිදවත් එන්න බැරි නම්. තමන්ට ඒකයි මම කියන්නේ මේ 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 කැපකිරීමක් කරන්න නැතුව අපිට පත්වීම් ටික ගන්න බෑ. මේ සෙවිනුවෙන් අපි ලොකු කැපකිරීමක් කරන්න ඕන. අපි මේ වෙනුවෙන් නිවාඩු කීයක් දාලා තියෙනවද? ඉතින් ඒ නිසා නිකන් අර මට තේරෙන්නේ නැහැ පැහැදිලි කරන්න මේ මට අර එන්නේම අර උදාහරණ තමයි නිකන් ටොයිලට් බර හැදෙනකොට ටොයිලට් එකක් හදා ගන්නවා වගේ වැඩක් මේ කරන්නේ. එහෙම නෙවෙයි මේ මේක දැන් අපි ආපු ගමම්ම ගත් තියෙනවනේ. දැන් අද අපේ සහෝදර ගොඩක් අය කතා කරා දැන් යාලා කියන්නේ ජයලත් අය අපි දැන් මේ 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 ගොඩක් වැඩ කරගෙන ආවා. අපි දැන් ලොකු කැපකිරීමක් කරගෙන ආවනේ ජයලත්. එතකොට දැන් ඒක ඇයි අපි නවත්තන්නේ? ඒක දැන් අපි හොඳ පසුබිමකට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් හොඳ තැනක ඉන්නේ. අපි මේක තව කරගෙන යමු. තව ඉදිරියට යමු මේ. හරි. එතකොට එක සහෝදරියක් කතා කරලා කිව්වා මම අනිවාර්යෙන් 15 දිනක එකක් අරිනවා. තව එක සහෝදරියක් කතා කරා මම අනිවාර්යෙන් 10 දිනක එකක් අරිනවා. දැන් ඇත්තටම ඒ ඒ ඒ ටික එකක් අරනවා නම් එතරම් 25ක් ඉන්නවනේ. එතරම් 25ක් ඉන්නවා. එතකොට මම කියන්නේ අන්න ඒ වගේ අපිට තනි තනියම වගකීම් බාර ගන්න පුළුවන් නම් අපිට මේ අරගලේ ජයග්‍රහණය කරන්න පුළුවන්. විශේෂයෙන්ම මගෙන් මේක මාර අසාධාරණ වැඩ. අනිත් හැම පළාතකම ගුරු විභාගේ පාස් ඔක්කොටම පත්වින් දීලා ඌව පළාතේ විතරක් ඒක අදාළ නෑ. ඒ නිසා අපේ පළාතේ ඉන්න දේශපාලඥයෝ ගැන ආයේ කතාවක් නෑ ඉතින්. ඒ කියන්නේ ආයේ කතා කරන්න දෙයක් නෑ මොදි. මේක අපි අපි පෞද්ගලිකව දේශපාලඥයන්ට කියන්න ගියා. ඒ ඒ දේශපාලඥයන්ට වැඩ කරපු අය ඉන්නෝනේ අපේ මේ ගෲප් එකේ. ඒ අයව අපි යව හම්බෙලා මේ වැඩේ කරගන්න. දැන් ඔබ කැම්පසින් ගියා වුන්ට. ඔබ වුන්ට හඩේ ගියා. ඒ නිසා වුන් හම්බෙලා මේ වැඩේ කරගන්න කියලා යව්වා. ඒ යව්වට පස්සේ අර නිකන් බුදුහාමුදුරුවෝ මේ අබ හොයන්න යව්ව වගේ තමයි. ගියාට පස්සේ තමයි තේරෙලා දෙන්නේ යකෝ මූමේ අර මේ හිවල් හමක්නේ පොරවගෙන ඉඳලා තියෙන්නේ. අපි හිතාගත්ත මේ මහා වීරයෙක් කියලා බලනකොට මේ මූත් නිකන් බෝලේ වස්සන අපිට අපි වෙනුවෙන් කතා කරන්නේ. ඒ කෙනෙක් වැඩි යෝන්නේ එදා ඌව පළාත් සභාවට. ඌව පළාත් සභාවට අධ්‍යාපන ඇමතිතුමා ආපු වෙලාවෙ ඒ වෙලාවේ එකෙකුට කතා කරලා කියන්න තිබුණා මේ ඌව පළාතේ ගුරු විභාගේ පාසලේ උන් ඉන්නම ගෙවල් වල උන්ට පත්වීම් දෙන්නකෝ කියලා. එකෙක් කතා කරේ. එතකොට හෙට අනිද්ද කරන්න යන දේ සාධාරණද? ගුරු විභාගයක් ලියන්න නැතුව නිකම්ම ඉන්ටර්වයුව කරලා ඔන්න ගුරු පත්වීම් දෙනවා 360. ගුරු විභාගේ ලියපු යෝන් ගෙදර ගුරු විභාගයක් ලියපු නැති ඉන්ටර්වයුව එකක් විතරක් පාස් වෙච්ච අය ඔන්න 360ක් පත්වීම් ගන්න යනවා. ඒක කොච්චර අසාධාරණයක්ද කියනකෝ. දැන් අපේ ගොඩක් අය පළවෙනි පාර ගුරු විභාගෙ ලියන ඒකින් ගත්තේ නැහැ. ඒක නඩුවක් දාලා අයින් වුණා. ඊළඟ එක ලියුවා. දැන් ඒකින් ගන්නෙත් නැහැ. ගොඩක් අය දැන් අවුරුදු 35 සීමා විකමවලා කියලා තියෙනවා. දැන් ආයෙ ගුරු විභාගය ලියන්න බෑ. ඒකයි ඇත්ත කතා. බහුතරයක් එහෙම වෙලා තියෙනවා. කවුද ඒකට වග කියන්න ඕන? ඒකට කවුද වග කියන්න ඕන? ඉතින් ඒ නිසා මාත් එක්ක තව සහෝදර 3 දෙනෙක් විතර කතා කරලා තියෙනවා අනිවාර්යයෙන්ම. හරි අනිවාර්යෙන්ම මේ වයස ප්‍රශ්න පදනම් කරගෙන අනිවාර්යෙන් උසාවියට අපි යනවා. අනිවාර්යෙන් මේක නඩුවක් දාන්න. රොග බලසවල් සිද්ධ වෙනවා මීට අවුරුදු 7කට 6කට වගේ උඩදී දුන්නා වගේ. හරි මම මතකයි අවුරුදු 35ට වඩා වැඩි අය ආය ගන්නවා කියන බැජ් එකක් වෙනම ගත්තා අපෝ මුකුත්ම නැතුව. ඒ වගේ තත්ත්වයක රූප බල සභාව යන්න වෙනවා. අපි අනිවාර්යයෙන්ම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ඕනට. ඒ අනිවාර්යෙන් ඒක ඒදී කරනවා. ඒක අනිවාර්යයෙන් කරනවා. ඒක මතක තියාගන්න. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ අවසාන මොහොත අපිට තව මාසයක් තියෙන්නේ. ඕන නාට්‍ය ආරම්භ කරන තව මාසයක් තියෙන්නේ.
තව මාසයේ දින මේ මාසයේ ඇතුළත අපිට පත්‍රික ටික ගන්න බැරි වුණොත් එහෙම ඒක මාර දුකක් වෙන්නේ මාර මවුලක් වෙන්නේ ඒ ඒ ගැන ආයි කතා කරලා වැඩක් නැහැ ඉතින් ඒ නිසා දැන් මම මේ වෙලාවේ යෝජනා කරන්නේ අපි හාමුදුරුවෝ සුමිත් අයියා ගෙන්නගෙන හරි අපේ මේ අරගලේ හැමදාම පස්සේ ඉති උන් දෙන්නනේ මොනවද කරන්න ඕන මොන වගේ දේවල්ද මේ සඳහා අපිට කරන්න පුළුවන් අන්න ඒව ගැන අපි සාකච්ඡා කරන්න ඕන ඉතින් එහෙම රැස්වීමක් සුමිත් අයියා හාමුදුරුවෝ දෙන්න ගෙන්නගෙන එහෙම රැස්වීමක් කැඳෙව්වොත් හරි මොනරාගල එකයි බදුල්ල එකයි හරි එතනින් අපි මේ අරගලේ අතරම නැවතුනේ එතනින් තමයි අපි මේ අරගලේ නැවතුනේ එහෙම රැස්වීමක් කැඳෙව්වොත් කාට දෙන්න පුළුවන් කාට දෙන්න පුළුවන් කියලා අනිවාර්යයෙන්ම අපේ WhatsApp group එකට දාන්න. හරි? Messenger group එකේ නෙවෙයි WhatsApp group එකට දාන්න. ඔබ තාමත් අපේ WhatsApp group එකේ නැත්තම් ඔබ තාමත් අපේ WhatsApp group එකේ නැත්තම් ඔබේ WhatsApp නම්බරේ එවන්න. අපේ WhatsApp නම්බරේ තමයි 077 28 26 02 9. 28 26 02 9 අපේ WhatsApp නම්බරේ ඒකට ඔබේ නමයි ඔබේ ලකුණු ගානයි එවන්න ඔබේ ගම එවන්න එතකොට අපි මේ group එකට add කරගන්නවා ඒ group එකට තමයි දාන්න ඕන කාට දෙන්න පුළුවන් කාටද බැරි කියලා ඒ එන ගාන ඒ එන ලයිස්තුව ඒ නම් ලයිස්තුව අනුව තමයි ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන්නේ එහෙම නැතුව අතන වැඩක් කරන්න බෑ මේක හරි නිකන් phone එකකින් කියලා එන්නම් හලෝ එන්නම් බලන්නම් එන්න බලන්නම් එහෙම කියලා වැඩක් කරන්න බෑ හරි ඒ නිසා ඔබට එහෙම රැස්වීමක් කැඳෙවොත් බදුල් එකයි මොනරාගල එකයි දිස්ත්‍රික්ක දෙකට රැස්වීම් දෙකක් කැඳෙවොත් කාට දෙන්න පුළුවන් කියලා ඔබ අපේ WhatsApp group එකට දාන්න ඊට පස්සේ අපි ඒක ඒකෙන් පස්සේ තීරණය කරමු ඇත්තටම හාමුදුරුවෝ ගෙන්නගෙන සුමිත් අයියා ගෙන්නගෙන සාකච්ඡා කරනවද නැද්ද කියලා ඊට පස්සේ සාකච්ඡා කරන්න හරි එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි